මේ දිනවල මුණ දෙන ආර්ථික සමාජය දේශපාලන අර්බුධ විසුදා ගැනීම සඳහා සරුවපාක්ෂික වැඩපිවලක් අවශ්‍යයි කියෙන මතය ජහෑම ජනකොට්ටාසයක් අතරම තිබෙනවා විශේෂයෙන්ම මේ අරඹුණ ඉටු කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ ආණ්ඩුවත් දේශපාලන පක්ෂඒවගේම විධ පාර්ශවයන් නො එෙක් ආකාරය සාකච්ඡාවන් අදහස්වමාරුවීම් මේ වෙනකොට සිදු කරලා තිබෙන සමගි ජන සන්ධානයක් පසුගේ සතියේ ජනාජිපතිවරයා මොන ගැහුණ සමක්ෂන්ධානය පමණක් නෙවෙයි. පර්ලිමිේන්තු නියෝජනය කරන දේශපාන භක්ෂ බහුතරයක් මේ වෙනකොටත් ජනනාජිපතිවරයා සමග සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. නමුත් අපිට ඕමනාව තිබෙන්නේ මේ මොහොතේ සරුවපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම නෙවෙයි.ඒ තාමත් පැහැදිලෝ කියන්න ඕනේ ආණ්ඩුවක් නිර්මාණය කරන කියල කියන්නේ එම ආණ්ඩේ මැති අමට්ිකන් අරගෙන එකට වැඩකරනවය කියෙන කාරණයක්. ඉතින් කොහොමොද අපි එක කරන්නේ. මේට ආර්ථක ප්‍රශ්න සමාජියය දේශපාලන අර්බුදය වි සඳාගැනීම සඳහා. ඒවගේම ජනතාව මන දෙන මේ දැවන්තම අර්බුධකාරී තත්තයෙන්. රටේ ජනත මුදවාගැනීම සඳහා ඒක අබත්ධ වැඩපෙවලක්. ජාතික කර්තාාවයක් ඉටු කරන්න නැතන් සරුවපක්ෂික වැඩ පිවලක් සඳහා එකගත්යකට පත්වට පුළුවන්. මේ සම්බන්ධයෙන් දැනටමත් ඒේ ස්ාාවරේ අපි ප්‍රකාශකලා ඒක තමයි සමගි ජන සන්ධානය හැටිට අපි කියන්නේ සරුව පක්ෂක වැඩපිළවලට අවීරනණ වවෙන්න ඒ වැඩ පිඩුවල ජාතික වැඩපිවලක් වියයුතුයි. ඒත් එක්කම මරට ජනතා මන දෙෙන. අර්බුදකාරරි ත්වෙන් ොඩේම සඳහ තාවකාලික විසිඳමක් එ ලැබෙන්න්න ඕන ස්තීර විසින්ඳක් සැලසුම් කරන්නට ඕන. ඒ වගේම අපි කියවා නිශ්චිත්ත කාල වකවානුවක් මේ සඳහා අවශ්‍යයි කියෙන ප්‍රශ්නේ. ඒ සඳහා අපි යෝජනාවලියයක් ඉදිරිිපත් කළලා තිබෙනවා. විශේෂෙන්ම සමි සධානයේ නායක සජිත් ප්‍රමදාස මැත්තුමා මේ වෙනුවෙන් යෝජනාවලියයක් සකස් කළ ජනාධිපතිවරයා විත යවීමට මේ සතියේ පේවර ගන්නටි බලාපොත්තු වෙනවා. එයි මකද අපි කියන්න. එයින් කියන්නේ මේ අර්බුදේ විසිදාගැනීම සඳහා සරුවපාක්ෂික වැඩපියෝලක් යෝජනා කරනවානං. එය පාර්ලිමේන්ටේ බලය සහිත කමිටු කීපයක් හරහා අපි ක්‍රියාත්ම කරමු ගෙන කාරණේ. විශේෂෙන්ම ආන්සිි කාර්ක සභාවල එහා ගිහිල්ලා. ඒ කමිටු විසින් ගන්නා වූ ප්‍රතිපත්ති තීන්දු. ඒවගේ වැඩපිඩිවල ඒත් එක්කම ඒවායි අධදේක්ෂණය. ඒගේ මේ සමාලෝචනය මේ කමිටුවලට පර්ණ බලතල පවරලා ඒ හරහා මේවා විසාාගැනීමට ක්‍රියා කළ යුතුයි කියෙනෙ එකයි අපි පැහැලිව කියන්න. අපි හනෝ දැන් ජනාධිපතිවරයා මේ මෙනකොට සරුවපාක්ෂික පාලනයක් ඇතිකිරීම වැඩපිියවලක් ඇතිකිරීම ආණ්ඩුව ඇතිකිරීම කියෙනන අරමුණු යටතේ. විධ දේශපාලන පක්ෂ මුණ ගැහිලා තිබෙනවා. දැන් මකක්තා ආන්ඩුව මතේ. ආණ්ඩුව දැන් ස්තීර වශයෙන්. ඩ පිරල පිට න්ඩුුවේ වාර්තාව පිටි පත් කරන්න නන්න මො එක්ෝ. අපි ඉදිරිපත් කරපු මේ වැඩපිඩිවල මේ යෝජනාගැ ආ්ඩුව අදහසු මක්ද විශේෂයන් පාර්ලිමේතු කමිටු හරහා මේ ප්‍රශ්නය විසඳදා ගැනීම වෙනුවෙන්. එකට වැඩ කරන්න ආණ්ඩුව සූදානම්ද ඒවගේ සරුව පක්ෂක වැඩපිවලක් ආණඩුවට තියෙනවාද. මෙින්න මේ කාරණා පිළිබඳව දේශපාලන පක්ෂ සමග කරලද සාකච්ඡාවලට අනුව ආ්ඩුව යම් විසදු මක් ඉදිරිපත් කරලා තිබෙනවාද කියෙන කාරණය පැහැ දිලිව අපිට ප්‍රකාශ කළ යුතුයි කියලා අපි කියන්න කැමති. එත් එක්තම අපි කියනවා මේ වැඩ පිළිවල ඉදිරිපත් කරනව නංයට නිශ්චිත කාල සටහන ෝන. මොකද වසරක් පමණ කාලයක් තුළ මේවාට විසඳුන් ලබා දෙන්න ආණඩුව අසමත් නං ඒයින් පේන්නේ ආණ්ඩුව මේවා විසඳාදීම සඳහත් ජනතා ප්‍රශ්නෝට පිසුඳදුන් සෙවීම සඳහත් කිසිදු උනන්දුවක් කුත්සායක් නැ කියන එක. අපි න්න පාර්ලිමේෙන්න්තුවේ දැන්තියන නියෝජනය විකෘති තත්වයක් එයින් රටේ ජනතතා මතේ නියෝජනය වෙන්නේ නැෑැ ඒනිසා ජනතාමතේ නියෝජනය වන නව පාලනයක් අවශ්‍යයි විශේෂයෙන්ම ජනතේක ේ සඳ යතුව තිබෙනවා ති සමකි සධානය හැට රපිකේන සරුවප පක්ෂික වැඩපියවල්ලක නිශ්ෂ කාලටන කාලාලවක්වාන පරශ්‍ය වගේම නිශ්චිත දිනයක්. අපි ියම කරල හ ැතිව වරන එකට ගේල්ලා ජනමතක යායුතුකන ස්ාවේ තමයි අප දරන්න ඒද ඒක අපි දරන්න හේතුක්තිබෙන. මකද මේ වන්න කොටත් ආ්ඩ ඇතුල තියෙනන විකෘති වේ නිසා සරුව පාක්ෂික වැඩපිවලක් ව මේ ජනත ප්‍රශ්න විසිදීම සඳහා. ක්‍රමවේදයක් පිළිවඳගතාරනට වඩා ඔඕු නුස්හ කරන්නේ බලය ආරක්ෂා කරගන්න.